දබඩා තුල මලකඩ කමින් තිබුණු එක් යුගයක අදූරදර්ශී ආනයන ආකල්ප වෙනුවට නව විවෘත ආර්ථිකයක් සඳහා පදනම වැටුණි. පරිබාහිර මෙන්ම ගුදම් තුලද ඇහිරි තිබුණු පටු අදහස් ඉවත් විය. අලුත් සමාජ ආර්ථිකයේ මූලික අදහස වූයේ ජනතාව ජීවත් කරවීමයි. රටේ ජනගහනයට සරලන පරිදි ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමයි. වර්තමාන යුගයේ අවශ්‍යතාවයන් පිරිමසනාන්දමින් අලුත් සැලසුම් හඳුන්වා දෙනු ලැබිය. විදේශීය ධන ආයෝජන කර්මාන්තශාලා බිහිකිරීමේ පදනමින් නිදහස් වෙළඳ කලාපයේ ඇති කරනු ලැබිය. එමගින් විවිධ රැකියාද රටේ නිෂ්පාදන සඳහා ඊතර වෙළඳපොළේ ඉල්ලුමක්ද ලැබුණි. මුල් වරට මෙරට නිෂ්පාදනය කරන ලද කමිස තොගයක් ඊතර පටවනු ලැබිය. විදේශීය ධන ආයෝජන බැංකු ශ්‍රී ලංකාවේ පිහිටවනු ලැබිය. රජයේ නව මුදල් ප්‍රතිපත්ති ජාත්‍යන්තර මට්ටමින් දුරට වැඩි නව ආලෝකයක් රටට උදා කරමින් යල් පැලගේ බැංකු ක්‍රම වෙනස් වී රටට බලදායක සැලසුම් සඳහා ඒවා යෙදුවේ. නව නගර සැලසුම් ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේ මඩවගුරු ගොඩවී යුද ඉදිකිරීම කටයුතු ආරම්භ විය. එයින් ප්‍රමුඛ සැලැස්මක් වූයේ කෝට්ටේ නව නගරය නිර්මාණය කිරීමයි. රටේ අගනගරයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බවට පත් කිරීමේ භාර දූර කාර්යයේ පියවරක් තබමින් නව පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරි විය. ජාතික වශයෙන් නැති වූ මේ ප්‍රබෝධය මෙරට එක් කොටසකට පමණක් සීමා වූවක් නොවේ. මුළු මහත් රටේ සතර දිග් භාගයේම එකවර පැන නැගී සංවර්ධන ව්‍යාපෘතීන් එකවර ක්‍රියාත්මක වන්නට පටන් ගති. රුහුණේ දරණි කෘෂිකාර්මික සහ වාරි මාර්ග රටාවේ ප්‍රබෝධයක් ඇති කරමින් දැවැන්ත සැලැස්මක් මත ලුණු ගම්බීර යෝජනා ක්‍රමයේ සමාරම්භ විය. වීගොවිතැනට මෙන්ම අතුරු භෝග වගාව සඳහාද අවශ්‍ය ඉඩම් පමණක් නොව එම ඉඩම් සරුසාර කිරීමට අවශ්‍ය ජලයේද ලුණු ගම්බීර බදු ව්‍යාපාර තුළින් පැන නැගුණේ. මාවලි සංවර්ධන සහ සිසු සංවර්ධන සැලසුම් උදෙසා කෝටි ගණන් වටිනා බර වාහන සහ යන්ත්‍ර උපකරණ මෙරටට ගෙන්වීමේ මහා බර රජය විසින් දරනු ලැබීය. ඒ සංවර්ධන යෝජනා ක්‍රම තුළින් නව ආර්ථික රටාව බිහි කරනු උදෙසායි. බුල්ඩෝසරේ සිට සුළු පරිමාණයේ උපකරණ දක්වා රජයේ සහනාධාරයේ ගොවින්ට ලබා දුන්නේ. ලෙහිඟ ප්‍රදේශයන්දී ගොවින්ගේ ප්‍රයෝජනය පිණිස වතුර පොම්ප කිරීමේ යන්ත්‍ර රජය විසින් පිරිනමනු ලැබීය. කර්මාන්තයට බලයමෙන් ගොවිතැනට ජලයේද සියලු අවශ්‍යතාවන්ද නොඅඩුව ලැබිණ. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර නව පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිය. ඒ සමගම ඓතිහාසික කෝට්ටේ පුරවරය ඉඳ පහසුකම් ඇති නව අගනුවරක් බවට පත් විය. නව මම්මාවක් ඇතිවීම, විවිධ ගොඩනැගිලි ඉදිරිවීම, කම්හල් බිහිවීම, අධ්‍යාපනික ආයතන නවීකරණය වීම, අංග සම්පූර්ණ රෝහල්ද ඇතිවීමෙන් ජනතා අවශ්‍යතා නව පාර්ලිමේන්තු සංකීර්ණයේ මැදගත කොටගෙන ඇති වූ අතුරු ප්‍රතිපලයන් සිය සැලකිය හැකිය.